ඔහු ලක්ෂිත සූර්යසේන. තවත් විදිහකින් හඳුන්වනවා නම් ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූර්යසේනයන්ගේ එකම පුතා. ලක්ෂිත පසුගිය සතියේ යුගදිවියට ඇතුළු වුණා. ඔහුගේ මනාලිය වුණේ මියුරු පියතිලක. මියුරු ලක්ෂිත දැන හඳුනාගෙන විවාහයට පැමිණි ගමන් මඟ ගැන සත්‍යන්ත පුවත්පතකට මෙහෙම කියලා තිබුණා. මුලින්ම ලක්ෂිතගේ අතගත්තු වාසනාවන්තය කවුද කියලා අපිට කියමුද? ඇය මෙවුරු පියතිලක, මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනවා. මෙවුරුව ඔබට මුණ ගැසෙන්නේ කොහොමද? යෝජනාවක් මගින්. මම සේවය කරන්නේ පිටරටක. මගේ අම්මයි අප්පච්චි නිතරම කිව්වා දැන් බඳින්න හරි වයස කියලා. ඒ විදිහට යාළ මට සුදුසු කෙනෙක් හොයන අතරේ පවුලේ හිතවත් කෙනෙක් මාර්ගයෙන් තමයි මුලින්ම මට ඇයව හඳුනා ගන්නට ලැබුණේ. දැකපු ගමන්ම ලක්ෂිතගේ හිත මියුරු හොරකම් කළාද? ඒ යෝජනාවෙන් පස්සේ අපි දෙන්න මුහුණු පොත හරහා චැට් කළා. මුලින්ම එයා ලස්සනයි කියන එක තමයි මගේ හිතට ආවේ. ඊළඟට කතා බහ කරද්දී හර්ම සරල අවංක චාම් ගතිගුණ තියෙන කෙනෙක් කියලා තේරුණා. ඒ හැමදේම නිසා මම ඇයව මගේ සහකාරිය කරගන්න තීරණය කළා. ඒ විදිහට ලක්ෂිතත් මියුරුත් කොච්චර කල් ආශ්‍රය කළාද? අවුරුද්දක් විතර අපි ආශ්‍රය කළා. කවදද විවාහ උත්සවය පැවැත්වුණේ? ජනවාරි 30 වෙනිදා කොස්ගම ලැවෙන්ඩ්‍රෝ ගාර්ඩන් එකේ තමයි වෙඩින් එක පැවැතුනේ. පෙබරවාරි 3 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලේ හෝම් කමින් එක තිබුණා. දැන් අලුත් ජෝඩුව වෙනම පදිංචි වෙන්නද කල්පනාව? අනේ නෑ, මම අපේ ගෙදර ඉන්න එකම පිරිමි ළමයා. මගේ අක්කලා දෙන්න මේ වෙද්දි විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නේ. මම පදිංචිය වෙනස් කරන්නේ නැහැ. අම්මයි අප්පච්චි නංගි එක විජේරාමේ අපේ ගෙදර ඉන්නවා. ලක්ෂිත නැවත විදේශගත වෙනවද? මම දැනට ඇමරිකාවේ ඉංජිනේරුවරයෙක් විදිහට සේවය කරන්නේ. ඒත් පසුගිය කාලේ වෙරිගින් එකේ වැඩ නිසා වැඩිපුර හිටියේ ලංකාවේ. මම මාස 2කට විතර ඇමරිකාවට ගිහින් මගේ රැකියාවේ සියලුම කටයුතු අවසන් කරලා ඉක්මනින්ම ස්ථිර පදිංචියට ලංකාවට එනවා. ඉදිරියේදී ඔබේ කලා කටයුතු වලට මියුරුගෙන් සීමා මායිම් වැටේද? නෑ, එයා ඒ දේවල් වලට කැමති. නිතරම කියන්නේ කරන්න ඕනම දෙයක් හරියට කරන්න කියලා. මම පිටරටදී සංගීත කටයුතු වලට සහභාගී වෙනවා. මමත් හිතාගෙන ඉන්නේ අපි දෙන්නගේ වැඩවලට බාධාවක් නොවන විදිහට ඒ වැඩවල යෙදෙන්න. මියුරුත් එක්ක යුග ගීතයක් කියන්න ලක්ෂිත ආස නැද්ද? මම ආසයි. ඒත් එයා කවදාවත් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඒ තරම් එයා සරලයි. විවාහයත් එක්තරා විදිහක දඩුවමක් කිව්වොත්? නෑ, ඒක එහෙම තීරණය කරන්න බෑ. මම මෙච්චර කල් ගෙවපු තනිකඩ ජීවිතෙන් මිදුණා. දැන් මගේ දුක සැප බලන්න ළඟින් ඉඳන් ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. ජීවිතයට සහකාරියක් සහකාරයක් හමු වෙනවා කියන්නේ දඬුවමක් නොවේ. අනාගත බලාපොරොත්තු ගැන සඳහන් කළොත්? දැන් මගේ විවාහ උත්සවයේ වැඩ කටයුතු අවසන්. ඊළඟට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මගේ අප්පච්චිගේ එක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම. ඒක මේ වසරේ සිදු කරනවා. ඊළඟට අපි දෙන්නගේ ගෙවල් වලට අයට හොඳින් සලකගෙන යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව video බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.